අස් වැසුම කියන්නේ රෙද්දක් වගේ අදහසක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙහෙම. අස් වැසුම කියන්නේ අශ්වයාගේ වැස්ම නැත්නම් අශ්වයාව වහන්න භාවිතා කරන රෙද්ද නෙවෙයි. පිස්සුනේ. අස් වැසුම කිව්වහම අස්සයාව වහන රෙද්ද වගේ අදහසක් එන්න පුළුවන්. හැබැයි එහෙම නෙවෙයි. අස් වැසුම කියන්නේ අස් වැසිල්ල කියන අදහස. අස් වැසිල්ලක් ඕන වෙන්නේ කනස්සල්ලෙන් ඉන්න කණ්ඩායමකට. දැන් මේ පාලක පැලැන්තිය බොහොම කනස්සල්ලෙන් පසු වෙන්නේ. IMF කොන්දේසි ක්‍රියාත්මක කරගන්න විදියක් හොයනවා. ඡන්දය නොපවත්වා ඉන්න ක්‍රමයක් හොයනවා. ක්‍රමයක් හොයන්න දෙයක් නැහැ. ඒක නම් ක්‍රමයක් හොයාගත්තානේ. ඒ නීතිය අංශක 180කින්ම නැමුවානේ. දැන් IMF කොන්දේසිවල රජයට ආදායම් ලැබෙන ක්‍රම වර්ධනය කර ගැනීම වගේ, එතකොට දූෂණ මර්ධන නීතියක් ගෙන ඒම වගේ ඒවා හැරුණුකොට හුඟක් ඒවා ජනතාවට එතරම්ම හිතකර නැත් වගේ. හිතකර හෝ හිතකර නැති හෝ කොන්දේසි නීති ක්‍රියාත්මක කරගන්න මේ අස් වැසුම හරිම අස් වැසිල්ලක් වේගෙන එනවා. බලාගෙන යද්දී පිස්සු නෑ. අස් වැසුම පාලක පැලැන්තියට නම් අස් වැසිල්ලක් කරගනී. එහෙම නැතුව මේ රටේ ආණ්ඩු මොකටද? දැන් පාන් ගන්න ගියාම පාන් කඩේ මුදලාලි කියනවා අපිටත් අස් වැසුම ලැබෙයිද දන්නේ නැහැ කියලා. එතකොට පාන් ගන්න ආපු පාරිභෝගිකයා එයාගේ විරෝධය ප්‍රකාශ කරනවා. කඩේකුත් තියාගෙන මෙතන අස් වැසුම ගන්න යන්නේ, මේක පුදුම වැඩක්නේ. ආහන්න එහෙමයි ප්‍රශ්නය ගේ ළඟටම ගෙනල්ලා ඇරලවන්නේ. දැන් මුළු රටේම ප්‍රශ්නය අස් වැසුම. පිස්සුනේ. සෞඛ්‍ය අමාත්‍යාංශය භාරයේ තිබුණු වාහන විශාල සංඛ්‍යාවක් ආගිය අතක් නැල්ලු. කුඩා දරුවෝ සෙල්ලමට ගන්න සෙල්ලම් වාහනයක් වුණත් ඒව මේ ආගිය අතක් නැති කරන්න බෑ. බල දාන්න වගේ පුළුවන්. ඒවා චූටීනේ. මේවා විශාල වාහන ආගිය අතක් නැති වෙලා මේ අස් වැසුම අස්සේ ඕවා හිමීට අමතක කරගන්න පුළුවන්. ඕනනම් තව ඕනනම් පුළුවන් බඩු මිල වුණත් සද්ද නැතුව වැඩි කරගන්න. ඒ විතරක් නෙමෙයි මේ අස් වැසුම අස්සේ ඕනනම් පුළුවන් මේ රට තව කොහෙට හරි නොහේ නිකන් හරි දීලා දාන්න. එහෙම දෙයක්වත් කරගන්නේ නැත්තම් පාලක පැලැන්තියක් මොකටද මේ රට? ඈ පිස්සුනේ. මාධ්‍යවලින් මේ අස් වැසුම සිදුවීම් වලට අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දෙනවා කියලා පොඩි චෝදනාවක් තියෙනවා. සමාජ මාධ්‍යයේ ප්‍රකාශ කීපයක් තිබුණා. එහෙම එහෙම නෙවෙයි නේද? හරි සිද්ධියක් සිදුවෙනවා, මාධ්‍ය විසින් එක වාර්තා කරනවා. දැන් වැඩි කියන්නේ මිනිස්සු මේ අස් වැසුමත් එක්ක හැප්පෙන ප්‍රමාණය වැඩි. පාරට බහිනවා, විරෝධය ප්‍රකාශ කරනවා. ඒගොල්ලන්ගේ තියෙන හරි සරල විරෝධයක්. තියෙන කෙනාටම තව තවත් ආධාර දීම ගැන ජනතා විරෝධය. ජනතාවගේ පැත්තෙන් එහෙම වුණාට ආණ්ඩුව පැත්තෙන් මොනා හිතනවද දන්නේ නෑනේ පිස්සුනේ. කලින් කලට එක එක සිද්ධීන් සිදුවෙනවා. ඒක හරි සාමාන්‍ය දෙයක්. වැඩි කියන්නේ මොකක් හරි සිද්ධියක් වුණාම ඒ සිද්ධිය වෙන්දේසි පොළට ගිහින් දානවා. එම වෙන්දේසිකරුව ගණනාවක් ඉන්නවා. ජනතාව මේ වෙන්දේසි පොළ වටා රැස් වෙලා මේ සිද්ධීන් ගන්නවා. අරගත්තාම ඉතින් ඕක කරේ තියාගෙන රට වටේ දුවනවා. ඒ අතරේ අවධානය ඒ සිද්ධියට යොමු වුණාම හොරකම් මැරකම් වගේ දේවල් බොහොම රහසේ සිද්ධ වෙනවා. ඒක වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඇත්තටම බැලුවොත්
මේක අස් වැසුම නෙවෙයි ඇස් වැසුම නේ පිස්සුනේ